සතුටින් ඉන්න හැම කෙනෙක්ට ආරාධනා කරනවා ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරමු. ඉතින් ඔයාලා අපි හැම කෙනෙක්ම එක් වෙන අපේ කම්පැනි එක තමයි Om International Holding Private Limited. ඉතින් කම්පැනි එකේ විෂන් එක තමයි to create largest customer base and biggest supply chain. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට බාණ්ඩ හා සේවා මිල දී ගත හැකි තැනක් වගේම ඕනම කෙනෙක්ට තමන්ගේ බාණ්ඩ හා සේවා අලෙවි කළ හැකි තැනක් නිර්මාණය කිරීම. ඒත් මෙතන ඇතුළත තියෙන තවත් අනෙක් කාරණේ තමයි අපිත් අක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම කෙනෙක්ට ඕනම කෙනෙක්ට අපේ වෙබ් ස්ටෝර් එක තුල තියෙන සියලුම බාණ්ඩ හා සේවා අලෙවි කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඉතින් විගල් සප්ලයි චේන් කියන්නේ මොවුන්ට පුළුවන් අපේ වෙබ්සයිට් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ඕනම ප්‍රමාණයක් ඕනම කෙනෙක්ට අලෙවි කරන්න. ඉතින් මෙන්න මේ විෂන් එකට, ඒ කියන්නේ ඕනම කෙනෙක්ට බාණ්ඩ මිලදී ගත හැකි තරම් ඕනම කෙනෙක්ට බාණ්ඩ විකිණිය හැකි තැනක් නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙන අපේ මිෂන් එක තමයි ඉන්ඩිවිජුවල්ස් බිකම් එන්ටර්ප්‍රෙනියර්ස්, සාමාන්‍ය කෙනෙක් ව්‍යවසායකෙක් බවට පත් කිරීම. I think සාමාන්‍ය කෙනෙක් ව්‍යවසායකෙක් මෙතන ව්‍යවසායකෙක් කියලා කියන්නේ අපි අවම වශයෙන් 500ක්වත් වැඩ කරන තැනක අයිතිකරුවෙකු නිර්මාණය කිරීම. ඉතින් 500ක්වත් වැඩ කරන තැනක අයිතිකරුවෙකු නිර්මාණය කිරීම කියන එක පහසු කාරණයක් නෙවෙයි. ඉතින් 500ක් වැඩ කරන තැනක අයිතිකරුවෙක් නිර්මාණය කරන අවම වශයෙන් අපි හිතන අවුරුදු 5ක්වත් කාලයක් ගත වෙයි කියලා. ඉතින් අපේ කම්පැනිත් එක්ක සම්බන්ධ වෙන පිරිස කොටස් තුනකින් අපි හඳුන්වා ගන්නවා. එක කොටසක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ වෙබ්සයිට් එක හරහා බාණ්ඩ හා සේවා මිලදී ගන්න. අනෙක් කොටස තමයි අපේ වෙබ්සයිට් එක එක්ක සමග සම්බන්ධ වෙලා ඔවුන්ගේ තිබෙන බාණ්ඩ හා සේවා අලෙවි කරන ව්‍යාපාරික ප්‍රජාව. අනෙක් පිරිස තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න මෙන්න මේ කියන entrepreneurs ලා. ඉතින් entrepreneurs ලා නිර්මාණය කිරීම තමයි කම්පැනි එකේ මිෂන් එක වෙලා තියෙන්නේ. මෙන්න මේ මිෂන් එකට සපෝට් කරන අපේ ට්‍රේඩින් ආම් එක තමයි Rich Brothers කියලා කියන්නේ. ඉතින් Rich Brothers ට්‍රේඩින් ආම් එකේ විෂන් එක තමයි ultimate treasure. එහෙම නැත්නම් සතුටින් සිටීම. අපි හැම කෙනෙක්ම ජීවිතේ බලාපොරොත්තු වෙලා තියෙන අපි කැමති සියලුම දේවල් achieve කරගත්තට පස්සේ සාර්ථක වීමෙන් පසුව ජීවිතයේ සතුට ලබා ගන්න. නමුත් කියන්න වෙනව කොහොම වුණත් මෙන්න මේ කියන සතුට ළඟා කරගන්න සාර්ථක වෙලා අවසානයේදී කෙනෙක් බලාපොරොත්තු වෙන එක කරන්න අමාරු දෙයක් නෙමෙයි, කරන්න බැරි දෙයක්. එහෙනම් මොකද්ද මේකට කරන්න ඕනේ? මේකට කල යුතු ප්‍රධානම කාරණේ තමයි ඔයා මුලින්ම සතුටින් ඉන්න ඉගෙන ගන්න. සතුටින් හිටියම තමයි ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් කම්පැනි එකේ විෂන් එක තමයි හැම කෙනෙක්ටම මෙන්න මේ සතුටින් ඉන්න කියලා දෙන එක. ඉතින් මෙන්න මේ විෂන් එකට යන මිෂන් එක තමයි enhance the energy level of the mind. මයින්ඩ් එකේ energy level එක ඉහළ මට්ටමක පවත්වා ගැනීම උදව් කරන එක. අපි දුකෙන් නම්, බයෙන් නම්, කරදරයෙන් නම්, ඉරිසියාවෙන් නම්, ලැජ්ජාවෙන් නම් අපේ මයින්ඩ් එකේ energy level එක පාල මට්ටමක තියෙනවා. ඒ වගේම සතුටින්, ආදරයෙන්, සාමයෙන්, උද්‍යෝගයෙන්, ඒ වගේම අපි ස්තුතිවන්ත භාවයෙන් gratitude එකෙන් නම් ඉන්නේ අපේ මයින්ඩ් එකේ energy level එක බොහොම ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් enhance the energy level of the mind කියලා අපේ මිෂන් එකට දාලා තියෙන්නේ මෙන්න මේ මයින්ඩ් එකේ එනර්ජි ලෙවල් එක ඉහළ මට්ටමක අවශ්‍ය හැඟීමෙන් සිතුවිලි වලින් කොහොමද හිත පුරව ගන්න කියන එක පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් විශ්වද ආයතන සිප්පාතන් සියලු වැඩසටහන් තුළ මෙන්න මේ ශක්තිය, හිතේ තියෙන ශක්තිය ඉහළ මට්ටමක තියාගෙන ඉන්න අවශ්‍ය උදව්ව කරනවා. ඉතින් ඒක තුලින් ඕනම කෙනෙක් ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය මඟ පෙන්වන එක තමයි Rich Brothers කරන්නේ. ඉතින් මෙන්න මේ කියන ප්‍රධාන කාරණා මත පදනම් වෙලා නිර්මාණය වෙච්ච ව්‍යාපාරික සංකල්පයක් තමයි අපේ Om International Holding Private Limited Company එක ඉදිරියට අරගෙන යන්නේ. ඉතින් මේ සියල්ලම තුල අපි බලාපොරොත්තු වෙන සිස්ටම් එකක් නිර්මාණය කරන දෙන්න තමන්ගෙම කියලා තමන්ට විශාල ආදායමක් ලබාගෙන ජීවිතේ විශාල වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්න. ඉතින් මෙන්න මේ සිස්ටම් එක ගැන පැහැදිලි කිරීමක් කරොත් ඔයාලා අපි හැමෝම දන්නවා ලංකාවට පියාත්තු කරන මෙවැනි විශාල සිස්ටම්ස් තියෙනවා. අපි දන්නවා අපි ගත්තොත් උදාහරණයක් විදිහට ටෙලිකමියුනිකේෂන් ආයතන. අපි දන්න ප්‍රධානම ආයතන කීපයක් ලංකාවට පියාත්තු කරලා ඉතින් ඔවුන් සතුව මිලියන ගණනක කස්ටමර් බේස් එකක් ඉන්නවා. ඉතින් ඔයාලා නිකන් කල්පනා කරලා බලුවොත් එක්කෙනෙක් මාසෙකට රුපියල් 100ක රීලෝඩ් එකක් දැම්මත් මිලියන දහස් ගණනක් ක ආදායමක් එම ආයතන වලට ලැබෙනවා. ඉතින් අපිටත් පුළුවන් නම් පෞද්ගලිකව තනිතනින් මෙන්න මේ වගේ මිලියන ගණනක කස්ටමර් බේස් එකක් නිර්මාණය කරගන්න යම් කාලයක් ඇතුළත අපේ ආදායමත් එවැනි මිලියන ගණනක ආදායමක් බවට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි හැම කෙනෙක්ටම පුළුවන් නම් ලංකාවේ ඉන්න හැම කෙනෙක්ගේම මාසිකව රුපියලක් ඉල්ල ගන්න. කිසි කෙනෙක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තව කෙනෙක්ට රුපියලක් ලබා දීම. නමුත් තියෙන ප්‍රධානම ගැටලුව තමයි කොහොමද මෙන්න මේ රුපියල හැම කෙනෙක්ම එකතු කරගන්නේ කියන එක. අන්න ඒකට අපිට සිස්ටම් එකක් තියෙනවා. අපිට පුළුවන් නම් අපි ඉන්න නගරය තුල ඉන්න සියලුම දෙනාගෙන් මාසිකව රුපියලක් එකතු කරගන්න අපිට පුළුවන් ලක්ෂ ගණනක ආදායමක් ලබා ගන්න. ඉතින් අන්න එවැනි ක්‍රමවේදයක්, එවැනි සිස්ටම් එකක් නිර්මාණය කරන්න උපකාරී වෙන දෙයක් තමයි මේ winwinlk.net වෙබ්සයිට් එක තුල අපි නිර්මාණය කළා දීලා තියෙන. ඉතින් winwinlk.net ඒ වගේම winwinlk.com
අපේ වෙබ්සයිට් දෙක අපි ක්‍රමවේදයක් සකස් කරලා දීලා තියෙනවා මෙන්න මේ තමන්ගෙම කියලා සිස්ටම් එකක් නිර්මාණය කරගන්න ඉතින් business of the 21st century 21 වෙනි ශතවර්ෂයේ ව්‍යාපාරය තමයි අපි මෙතනදී ගොඩනගන්නේ හේතුව අපිත් එක්ක ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙලා තමන්ගෙම customer base එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් අපි ළඟා කර දීලා තියෙනවා මෙන්න මේ customer base එක දහස් ගණනක් ද ලක්ෂ ගණනක් ද මිලියන ගණනක් ද කියන එක තමන්ගෙම අතේ තියෙන දෙයක් ඉතින් ඒ නිර්මාණය කර ගැනීම තුල හැම කෙනෙක්ටම පුළුවන් අන්න අර මම කියපු telecommunication ආයතනය නිර්මාණය කරගත customer base එක ඔයාටම නිර්මාණය කරගන්න ඉතින් company එකේ vision එක තමයි individuals become entrepreneurs සාමාන්‍ය කෙනෙක් ව්‍යවසායකෙක් බවට පත් කිරීම. ඉතින් ව්‍යවසායකෙක් බවට පත් කරගන්න ව්‍යාපාරිකයෙක් ගොඩනගාගද්දී ව්‍යාපාරිකයෙක් ප්‍රධාන මාර්ගය තමයි කස්ටමර් බේස් එකක් නිර්මාණය කරගන්න සහ ඒ ව්‍යාපාරය තුළ භාණ්ඩයක් වූ සේවාවක් අලෙවි කිරීම. මෙතනදී අපි ව්‍යාපාරිකයෙක් කියලා අදහස් කරන්නේ ඔහේ හෝ තැනක භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි වෙද්දී ඒකේ ලාභයේ කෑල්ලක් තමයි එන ක්‍රමයක් හදාගත්ත මිනිස්සෙක්ට. ඉතින් මේ winninuk.net එක තුල සහ .com තුල අපි අවස්ථාවක් සකස් කරලා දීලා තියෙනවා තමන්ගේම කස්ටමර් බේස් එකක් නිර්මාණය කරලා ඒ කස්ටමර් බේස් එක කොහේ හෝ තැනක ඉඳන් තමන්ගේ භාණ්ඩ හා සේවා මිලදී ගනිද්දී ඒකේ ලාභයේ කැලල තමන්ට එන ප්‍රමේයයක් සකස් කරලා දෙන්න. ඉතින් winninuk.net තුල අපි අර කලින් කතා කරා වගේ ආකාර තුනක පුද්ගලයන් රැඳී සිටිනවා. එක කෙනෙක් තමයි තමන්ගේ භාණ්ඩ ටික මිලදී ගන්න පැමිණිච්ච කෙනෙක්. තමන්ගේම කස්ටමර් බේස් එකක් නිර්මාණය කරලා ඔවුන්ට භාණ්ඩ හා සේවා අලෙවි කරන්නේ මේ අලෙවි කිරීමක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. නමුත් ඔවුන් බාණ්ඩ හා සේවා අලෙවි වෙත් මිලදී ගනිද්දී ඔවුන්ට අලෙවියක් තුලින් ප්‍රතිලාභයක් ලැබෙනවා. අතන කොහේ හෝ තැනක බාණ්ඩයක් හෝ සේවාවක් අලෙවිදී ලාභයේ කොටසක් ලබන ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන පුද්ගලයෙක්. ඉතින් මෙන්න මේ පුද්ගලෝ කොටස තුන තමයි අපේ වෙබ්සයිට් එක තුල රැඳී සිටින්නේ. ඉතින් ඇත්තටම මේ බිස්නස් මොඩියුල් එක අපි එක්සිකියුට් කරන්න බලාපොරොත්තු වුණේ 2025 වරුද්දේ. නමුත් මේ රටේ සහ ලෝකයේ ඇතිලා තියෙන තත්ත්වයත් එක්ක අපි මේ මොහොතේ සිට මේ අවුරුද්දේ සිට අපි මේ බිස්නස් මොඩියුල් එක එක්සිකියුට් කරන්න තීරණය කළා තියෙනවා. මම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලා දැනටමත් දැනුවත් ඇති XYZ කියලා ජෙනරේෂන් තුනක් තියෙනවා. X කියන්නේ 1980 වල කලින් ඉපදුන අය. Y කියන්නේ 1980යි 95යි අතර ඉපදුන අය. Z කියන්නේ 1995න් පසුව ඉපදුන අය. මෙන්න මේගොල්ලෝ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමදී යොදා ගන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. වෙනස් ක්‍රමවේද තමයි පාවිච්චි කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් X generation එකේ කෙනෙක් 1980 වල කලින් ඉපදුන කෙනෙක් ඔවුන්ට අවශ්‍ය ඇඳුමක් මිලදී ගන්නව නම් ඔවුන් කරේ ටේලර් ෂොප් එකට ගිහිල්ලා මෙෂර්මන්ට් දීලා තමන්ගේ ඇඳුම වහගන්න එක. ඒ වගේම Y generation එකේ එහෙම නැත්නම් 1980 වෙන් පසුව ඉපදුන 1990ට අනුපාතට කලින් ඉපදුන කෙනෙක් ඇඳුමක් ගන්නව නම් ඔවුන් කරේ shopping center එකට ගිහිල්ලා එහෙම නැත්නම් showroom එකට ගිහිල්ලා තමන්ට අවශ්‍ය ඇඳුම තෝරලා fit on කරලා බලලා ඒක මිලදී ගන්න එක. ඒ වගේම Z generation එක තමයි වෙනස්ම ආකාරයෙන් මෙන්න මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කරන Z generation එක ඔවුන්ට අවශ්‍ය දේ online ගිහිල්ලා ඒක තෝරගෙන ඒ වගේම online payment එක කරලා courier කරලා ගෙදරට ගෙන්න ගන්න පිරිසක්. මෙන්න මේ Z generation එක අනෙක් දෙගොල්ලටම වඩා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ වෙනස් ආකාරයක් තමයි පාවිච්චි කරේ. ඉතින් අපි 2015 දී පටන් ගත්ත මේ business module එක පටන් ගන්නේදී සාමාන්‍යයෙන් ඉසර්ට් ජෙනරේෂන් එක මාකට් එකට පැමිණියා පමණයි. ඒ කියන්නේ 95 ඉපදුන කෙනෙක්ට සාමාන්‍යයෙන් 2015 වෙද්දී අවුරුදු 20ක් වෙලා. අවුරුදු මේ 20 සිට අවුරුදු 25 දක්වා 2015 සිට 2020 දක්වා මේ වෙද්දී අවුරුදු 5ක ඉසර්ට් ජෙනරේෂන් එකේ පුද්ගලයන් මාකට් එකේ ඉන්න. ඔවුන් සාමාන්‍යයෙන් මේ මොහොතේදී මිලදී ගන්න සමාජ අඳුමක් වෙන්න පුළුවන්, සපත්තු දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් කව් බෑක් කව එකක් වෙන්න පුළුවන්, ඔබ්ලෝසුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ උන්ට අවශ්‍ය එදිනෙදා ජීවිතය අවශ්‍ය පොඩි පොඩි භාණ්ඩ ප්‍රමාණයක් පමණයි මේ මොහොතේදී ස්පෙෂලි ඔන්ලයින් මාකට් එකේ සෙල් වෙන්නේ. නමුත් අපි මේ බිස්නස් මොඩියුල් එක 2025 ફોકસ කරලා හදන්න හේතුව තමයි සාමාන්‍යයෙන් 2025 වෙද්දී අපිට 2095 ඉපදුන කෙනෙක්ට අවුරුදු 30ක් වෙලා. සාමාන්‍යයෙන් අවුරුදු 30ක කෙනෙක් ඉන්නේ ඔවුන් විවාහ වෙලා සාමාන්‍ය දරුවෙක් දෙන්නේ කම්බලේ වගේම ඔවුන්ගේ වාහන මිලදී අරන් ගෙවල් අරගෙන ඒ කියන්නේ ඒ වගේම වුන් තමන්ගේ අම්මට තාත්තට සලකන කාලේ. ඉතින් මෙන්න මේ තමන්ගේ අම්මට තාත්තට සලකන කාලෙදී වුන් සාමාන්‍ය වෙළඳපොළ තියෙන සියලුම භාණ්ඩ හා සේවා මිලදී ගන්න නැඹුරු වෙනවා. ඉතින් ඉසර් ජෙනරේෂන් එක සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න ඔන්ලයින් මාකට් එකෙන්ම නිසා මෙන්න මේ සියලුම භාණ්ඩ ඔන්ලයින් මාකට් එකේ විකිණිය හැකි කාලයක් 2025 වෙද්දී අපිට උද්ගත වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉසර් ජෙනරේෂන් එකේ ඉන්න 95 ඉපදුන කෙනෙක් එයාගේ ගේ හදන්න අවශ්‍ය වැලි කියුබ් එක ඔන්ලයින් තමයි මිලදී ගන්නෙ. ඒ වගේම ඔවුන් තමන්ට අවශ්‍ය
මේක විශේෂම කාරණේ තමයි මෙන්න මේ වැලි කියුබ් එක විකුණන වෙන්ඩ තමන්ගේ වැලි කියුබ් එක විකුණන්නේ ඔන්ලයින් බීම. ඒ කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදායික හાર્ඩ්වෙයාර් ක්‍රමයක් නෙවෙයි. ඔහු ඔන්ලයින් හાર્ඩ්වෙයාර් එකක් තමයි පවත්වාගෙන යන්නේ. මේ කියන්නේ 2025 වෙද්දි අපිට අවුරුදු 20ක ඒ කියන්නේ 95 ඉඳලා 2005 වෙනකන් ඉපදුන අවුරුදු 20 සිට 30 දක්වා කස්සම බේස් එකක් අපිට හම්බ වෙන ඔන්ලයින් බාණ්ඩ මිලදී ගන්න. මෙන්න මේ කස්සම බේස් එක ෆෝකස් කරලා තමයි අපි මෙන්න මේ බිස්නස් මොඩියුල් එක නිර්මාණය කරේ. නමුත් මේ රටේ සහ ලෝකයේ ඇතිවලා තියෙන තත්ත්වයත් එක්ක XY generation එකේ ඉන්න පාරිභෝගිකයන්ට පවා තමන්ගේ බාණ්ඩ හා සේවා මිලදී ගන්න ඔන්ලයින් මාකට් එකට එන්න සිද්ධ වුණා. ඔයාලා හොඳ ආකාරම දන්නවා අපේ ආච්චි සීයා ගෙදර හිටපු එයාගේ බෙහෙත් ටික ගන්නවා වයිබර් WhatsApp කරලා තමයි ෆාමසියට කියලා කුරිය කරලා ගෙන්න ගත්තේ. ඉතින් මෙන්න මේ XY generation එක ඔන්ලයින් මාකට්ින් බඩු ගන්න පෙළඹීමක් සමග XY generation එකේ හිටපු වෙන්ඩර්ස් XY generation එකේ හිටපු වෙළඳායතන පෙළඹුණා තමන්ගේ බිස්නස් එක ඔන්ලයින් ගේන්න. අන්න අපිට අර 2025 දී බලාපොරොත්තු වෙන දිවිච්ච ඔන්ලයින් මාකට් එක මේ වෙද්දි සාමාන්‍ය මාකට් එක තුල නිර්මාණය වීම නිසා අපේ කම්පැනි එක තීරණය කරා 2025 දී එක්සිකියුට් කරන්න දීච්ච බිස්නස් මොඩියුල් එක 2026 දී එක්සිකියුට් කරන්න කියන සන්තෝෂයි. අපි මේ බිස්නස් මොඩියුල් එක එක්සිකියුට් කරන්න පටන් අරන් ඔන්ලයින් කස්ටමර් බේස් එක හදන්න පටන් අරන් අදට මාස 4යි දවස් කීපයක් පමණයි ගත වෙන්නේ. ඒ වගේම මේ වෙද්දි සාමාන්‍ය 218,000 වගේ විදුස ගම් සබ්ද අපි සතුව තියෙනවා. ඒ වගේම විශාල වෙන්ඩර්ස් ප්‍රමාණයකුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි මේ මොඩියුල් එක එක්සිකියුට් කරන්න පටන් ගනිද්දී අපේ winnet.com වෙබ්සයිට් එක පුළුන්නේ නැහැ. ඇත්තටම අවුරුදු 5කදී කරන්න තියෙච්ච වෙබ්සයිට් එක කියන්න සන්තෝෂයි. ඔයාලා මේ වෙද්දි මේ වෙබ්සයිට් එක හරහා බාණ්ඩ හා සේවා මිලදී ගන්න තරමට පත් වෙලා තියෙනවා. ඇත්තටම .com අපේ shopping store එක නිර්මාණය කළා තාම මාස දෙකක් ගත වෙන්නේ නැහැ. ඉතින් විශාල බාණ්ඩ හා සේවා ප්‍රමාණයක් එක්ක මේ වෙද්දි අපේ shopping store එක ඔයාලට මෙන්න මේ බිස්නස් මොඩියුල් එක තුල දැක ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි ඉදිරි වර්ෂ 5 තුල user accounts 10 billion issue කරන එක. user accounts 10 billion issue කරන එකේ බලාපොරොත්තුෙන් අපිට කියන්න තියෙන දේ තමයි ඉදිරි වර්ෂ 5 තුල ලෝකයේ කුල සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වෙච්ච ව්‍යාපාරික concept එකක් තමයි මේ win-win LK කියලා කියන්නේ. ඉතින් win-win LK කියන්නේ ලංකාව තුල පටන් අරගෙන ජාත්‍යන්තරයට යන අපේම බිස්නස් මොඩියුල් එක. මේ බිස්නස් මොඩියුල් එක තුල අපිට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි සාකච්ඡා කරොත් ඔයාලට පේනවා අපේ ලෝකෙට වටා තියෙන මේ සියලුම ආයතන මේ වෙද්දී ලෝකෙ පුරා ව්‍යාප්ත වෙච්ච අති දැවැන්ත ව්‍යාපාරක. ඒ වගේම මේ ව්‍යාපාර පටන් අරගෙන දැනට අවුරුදු 20කට වඩා කාලයක් ගත වෙනවා. ඉතින් මෙන්න මේ සෑම ව්‍යාපාරයක් පටන් ගත්තා වගේම අපේ ව්‍යාපාරයක් මේ මොහොතේ තියෙන ඉනිෂියල් ස්ටේජ් එකේ ආරම්භක අවධියේ. ඉතින් මෙතන තියෙන chance එක තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේම කස්ටමර් බේස් එකක් හදාගන්න කෙනෙක්ට මිලියන ගණනක කස්ටමර් බේස් එකක් හදාගන්න chance එක තියෙනවා. ඔයාලා අපි හැමෝම දන්නෝ Facebook ආරම්භ කරද්දී Facebook එකේ ෆෑන් page එකක් හදපු කෙනෙක්ට අද මිලියන ගණනක ෆෑන් page එකක් තියෙනවා. ඒ වගේම YouTube channel එකක් පටන් ගත්ත කෙනෙක්ට අද මිලියන ගණනක subscribers ලයි. ඒ වගේම eBay Amazon sellers ලට ඒගොල්ලෝ top sellers බවට පත් වෙලා තියෙන මිලියන ගණනක customer base එකක් ඒගොල්ලන්ට නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒ වගේ ඔයාලටත් පුළුවන් අපේ business module එක හරහා තමන්ගෙම කියලා මිලියන ගණනක customer base එකක් හදාගන්න හේතුව මේ මොහොත තමයි මේ බිස්නස් එක ආරම්භ කරන අවධිය. අනෙක් ප්‍රධාන කාරණය තමයි මේ සියලුම ආයතන නිර්මාණය කරදී අනිකුත් ආයතන නිර්මාණය කරදී ඒ ආයතන නිර්මාණය කළ තියෙන්නේ ඒ ආයතනයේ නිර්මාණ සතු අයිතිකරුවන්ට සහ තවත් සීමිත පිරිසකට පමණක් ප්‍රතිලාභ ලැබෙන අයුරු. නමුත් winwinlk.com සහ .net වෙබ්සයිට් දෙක නිර්මාණය කළ තියෙන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන සියලුම දෙනාට ප්‍රතිලාභ ලබාගත හැකි අයුරු. මේක විශේෂ කාරණය. අනෙක් ප්‍රධානම කාරණය තමයි අපේ ලෝගෝ එක වටා තියෙන සියලුම ආයතන වලින් සපයන බාණ්ඩ හා සේවා අලෙවි කිරීමේ හැකියාවක් අප තුල පවතින. මොකද winwinlk.com සහ winwinlk.net කියන්නේ විකිණීම සඳහා නිර්මාණය කරපු ව්‍යාපාරික ක්‍රමවේදයක්. මම ඒක නැවත කියන්න කැමතියි. විකිණීම සඳහා නිර්මාණය කරපු ව්‍යාපාරික ක්‍රමවේදයක්. මොකද හැම කෙනෙක්ටම ප්‍රධාන ප්‍රශ්නයක් කියලා තියෙන්නේ විකිණීම. මෙන්න මේ විකිණීම කියන එක විකිණීම මත නිර්මාණය කරපු බිස්නස් මොඩියුල් එකක් තමයි winwinlk.com සහ .net කියලා කියන්නේ. ඉතින් මේ සඳහා ඔයාලට කරන්න තියෙන දේ තමයි ඔයාගේ මිත්‍රයා යවපු ඔයාගේ රෙෆරල් ලින්ක් එක හරහා ඔයාලට පුළුවන් සයින් අප් වෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ account එකට log වෙලා ඔයාගේ රෙෆරල් ලින්ක් එක share කරලා ඔයාලට ලොකු customer base එකක් නිර්මාණය කරගන්න. ඉතින් ඔයා ඔයාගේ යාළුවෙකු රෙෆරල් ලින්ක් එකෙන් ගින් සයින් අප් වුණාට පස්සේ ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ online shopping mall එකක්. මෙතනදී ඔයාලට පේන්නේ physical shopping mall එකක්. මෙන්න මේ වගේ online shopping mall එකක් ඔයාලට
ලැබෙනවා ඔයාගේ අයිතියට. මොකද්ද මේ අයිතියට ලැබෙනවා කියන එකේ කාරණය ඔයාට පුළුවන් මේ shopping mall එකේ තියෙන ඕනම භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරලා ඒ භාණ්ඩ හා සේවා අලෙවි වෙද්දී ඒ ලාභයේ කොටසක් ලබා ගන්න. කොහොමද මේ ප්‍රොඩක්ට් එක අලෙවි කරද්දී ලාභයේ කොටසක් ලබා ගන්න කියන එක මේක 1 to 1 කතා කර කර ප්‍රොඩක්ට් සෙල් කරන ක්‍රමවේදයක් නෙවෙයි. ඔයාට තියෙන්නේ මම මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් මං සතුව තියෙනවා. ඔයා මේකෙන් සයින් අප් වෙන්න කියලා යාළුවට ආරාධනා කරන්න පමණයි. එතකොට ඒ යාළුවට කොහොමද අනිතම තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න ඕන කියලා ඔවුන් අවිල බලයි අපේ වෙබ් ස්ටෝර් එකේ මේක තියෙනවද කියලා ඔහුට අවශ්‍ය භාණ්ඩ සාමාන්‍ය වෙළඳ පොළ වටිනාකමට ඊට අඩු වෙන පමණයි අපේ වෙබ්සයිට් එකේ අලෙවි කරන්නේ. ඒ භාණ්ඩ හා සේවා මිලදී ගනිද්දී ඔහුටත් තව ප්‍රතිලාභ ලැබෙන කුණු වේදයක් තියෙනවා. ඒ වගේම ඔයාටත් ප්‍රතිලාභ ලැබෙනවා මේ භාණ්ඩය මිලදී ගනිද්දී. හැබැයි මේක 1 to 1 කතා කර කර සෙල් කරන ක්‍රමවේදයක් නෙමෙයි. ඔයාලට තියෙන්නේ අපේ වෙබ්සයිට් එක තවත් දාන්න කියන සියලුම දෙනාට හඳුන්වා දීම පමණයි. ඉතින් මම මේක ගැන පැහැදිලි කරන්නම්. කොහොමද ඔයා මේ යාළුවන්ට අපේ රෙෆරල් ලින්ක් එක යවන්නේ කියන එක. ඉතින් රෙෆරල් ලින්ක් එක යවන්න නම් ඔයාට මුලින්ම කරන්න සිද්ධ වෙන්නේ ඔයාගේ winwinlk.net වෙබ්සයිට් එකෙන් ඔයාගේ page එකට sign in වෙන්න. sign in වෙන්න ඔයාට පුළුවන් ඔයාගේ page එකට ගිහිල්ලා ईमेल को फोन नंबर के लबाद फोन नंबर के लबाद अनिवार्य कंट्री कोड फोन नंबर के लबाद ये लबाद मुलिमयानी वागे मई अकाउंट की पेज मई अकाउंट पेज पास वाट पुलवा एनरोल न्यू मेंबर की सेक्शन मेथन की वाट पुला वागे रेफरल लिंक शेयर कर मेथन की एनरोल न्यू मेंबर की वाट कम दिन पुलवांग मित्र नमयोदलामेल के वाला फोन नंबर के वाला एजेंसी तुम कम एजेंसी का सिलेक्टा मे सैन बटन इमेल फोन नंबर मे रेफरल सर इध मेक वन टू वन करदर कारी सर अभी वाट क्रम सकती मे लिंक ओगे टेलीग्राम ग्रूप व्हाट्सएप ग्रूप वाइबर ग्रूप समस्त खंड इकवर लबा दी मे क्रम वेद्यंग मेकट वाड़ती मेन मे लिंक कॉपी करना सक्सेसफुल कॉपी लिंक बस वाट पड़वागे मोखर टेलीग्राम हर अदाल सोशल मीडिया कर फेसबुक मेसेंजर हर वाट मे लिंक शेयर कर पीतम वाइबर ग्रूप करा मे शेयर करना मेन मे भी लिंक शेयर कराना ये लिंक गिहिल्ला क्लिक कर हम यालो यान के लिए winwinlk.net वेबसाइट के साइन अप किया पेज कर दी साइन अप पेज कर दिया बस अब तक की बेगान बोलेंगे यालो कथा कर ला ओके फर्स्ट नेम में कला बाद इन किला आई थिंक मम मैं इतना टाइप कर ला पिन ना ये वाके में यालो बोलेंगे ओके सेकंड नेम में कला बाद इन ये वाके में जेंडर का सिलेक्ट कर ला यालो बोलेंगे ओहो इन कंट्री का सिलेक्ट करने थी बाय डिफॉल्ट श्रीलंका कंट्री ऑन कंट्री कोड का तुम्हारी लेबल थी मेतन दी अभी अनिवार्य बिंदु නැතුව අනෙකුත් නම්බර් ටික තමයි එන්ටර් කරන්න ඕනේ. ඉතින් මේ නම්බර් එක එන්ටර් කරාට පස්සේ this phone number is already used for another account කියන්නේ මෙතන පාවිච්චි කරපු නම්බර් එකක් එන්ටර් කරොත් අපිට ඒ නම්බර් එක හරහා account එකක් create කරන්න බෑ. ඉතින් ඔයාගේ යාළුවා දැනටමත් අපිත් සමග sign up වෙලා නැත්නම් ඔහු යොදන phone number එක අනිවාර්යෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් නම්බර් එකක් වෙනවා. ඒ වගේම යාළුවාට කියන්න පුළුවන් යාළුවගේ ඊමේල් එක ලබා දෙන්න කියලා. ඒකත් දැනට පාවිච්චි කරපු ඊමේල් එකක් නම් ඒ ඊමේල් එක පාවිච්චි කළ account එක හදන්න බැහැ. ඉතින් ඔයාගේ යාළුවා දැනට ඊමේල් එක use කරලා නැතුව ඇති කියලා අපි හිතනවා. ඉතින් දැනට යාළුවාගේ ඊමේල් එක use කරන්න බෑ කියලා නම් ඔහු මේ වෙද්දි අපිත් එක්ක sign up වෙච්ච කෙනෙක්. මෙතනදී විශේෂ කාරණයක් කියන්න ඕන. එකම පුද්ගලයෙක් account දෙකක් නිර්මාණය කරලා තිබුණාම අපි ඔහුගේ දෙවැනි account එක disable කරනවා. हेतु ඔයා මුලින්ම කෙනෙක්ට හඳුන්වා දීලා ඔහුට දවසක ඉතුනොත් මේක මෙයත් එක කරන්න හරියන්නේ කියලා අපි කිසිදේකම උට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මුලින්ම හඳුන්වා දීපු කෙනාව වළක්වා ගන්න හේතුව ඒ අදාළ අම්මටම තමයි අපි දරුවා ලබා දෙන්නේ. අම්මට කොච්චර දුරට දරුවා බලා ගන්න බැරි වෙනවද කියන එක
තුල අපි අම්මව නැති කරන්නේ නැහැ ඒ ඔහුටම මේක ලබා දීමේ ක්‍රමවේදයක් තමයි අපි නිර්මාණය කළ දීලා තියෙන්නේ ඉතින් ඊමේල් එක දැනට පාවිච්චි කරන ඊමේල් එකක් නෙමෙයි වෙන්න පුළුවන් යාළුවා එන්ටර් කරන්නේ ඒ වගේම මෙතනදි පාස්වර්ඩ් එක ලබා දෙනවා ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉල්ලනවා කියලා මෙතන ඊමේල් එකේ පාස්වර්ඩ් එක නෙමෙයි ඉල්ලන්නේ මෙතන ඉල්ලන්නේ නැවත winninlk.net වෙබ්සයිට් එකට සයින් ඉන් වෙන්න අවශ්‍ය පාස්වර්ඩ් එක ඉතින් මෙතන මේ I බටන් එක ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඔයාගේ පාස්වර්ඩ් එක හරියට එන්ටර් වෙලාද කියලා බලා ගන්න. ඒ වගේම ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා ඉන්න කන්ට්‍රි එක සිලෙක්ට් කරලා ඒ වගේම ඔයා ඉන්න ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරන්න පුළුවන් මෙතන. ඉතින් වෙස්ටර්න් ප්‍රොවින්ස් ඒ වගේම ඔයාට සිටි එක මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා ඉන්න කන්ට්‍රි එක ඒ වගේ ප්‍රොවින්ස් එක සිටි එක සිලෙක්ට් කරලා terms and conditions වලට ඇග්‍රි වෙලා ඔයාලට පුළුවන් account එක create කරන්න. මෙතනදී ලංකාවේ තුල ඉන්න කෙනෙක් නම් ඔහුගේ ෆෝන් නම්බර් එකට වගේම ඊමේල් එකට OTP verification එකක් එනවා. ඒ වගේම කියන්න ඕන ලංකාවෙන් පිටත ඉන්න කෙනෙක් නම් ඔහුගේ ඊමේල් එකට පමණයි මේ verification code එක එන්නේ. OTP code එක, one time password එක. ඒ වගේම ඊමේල් එකේ promotion කියන තැනට තමයි මේ ඊමේල් එක ලැබෙන්නේ. ඉතින් මේ ඊමේල් එක හෝ SMS එක ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ verification code එක මෙතන enter කරලා verify කරලා යාළුවට अकाउंट का क्रिएट करना आराधना करना नहीं थी ये अकाउंट का क्रिएट करा डबा से यानु आगे आरबीआर नंबर के साथ फोन नंबर का तेक तो वो आटे ईमेल का क्लब इडवा यानु साइन अप होना थी लेकिन में तो नहीं पसु आटे बोला यानु संबंध करके ना इमने तो फोन नंबर के ने को आटे मगर आगे लिंक के शेयर करा डबा से एक तो नो नंबर के ने नवतवत का संबंध करके ना पे व्यापारी क्रम वेदे तुला ओर सार्थक वेन उदाउ करने का मांग वागन व्यापार या निर्माण उदाहरण කලම්බු කැන්ඩි කුරුණෑගලත් ඒජන්සි ලබා දෙන්න. මෙන්න මේ වගේ win win ආයතනයක්. ඔයා මේ ඒජන්සි තුන තුල හොඳින් ව්‍යාපාර කරගෙන යනවා නම් ඔයාට මේ ඒජන්සි තුනට අමතරව තවත් ඒජන්සි 4 5 10ක් 50ක් 100ක් තුනක් නිර්මාණය කරගන්න අවස්ථාව නිර්මාණය කළ දීලා තියෙනවා. ඒ වගේ මේක ලංකාව තුල කොමනක් නෙවෙයි ලංකාවෙන් එළියේ ලෝකේ ඕනම රටක තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න අවස්ථාවක් සකස් කරලා දීලා තියෙන ව්‍යාපාර ක්‍රමවේදයක් නිසා ඔයාට පුළුවන් ඔයාගේ 4 වෙනි ඒජන්සි එක ඉන්දියාවට 5 වෙනි ඒජන්සි එක සිංගප්පූරුවට ආයෙන ඒජන්සි එක ඇමරිකාවට යවන්න. ඒ වගේම ඒ රටේ ඉන්න මිනිස්සු ඒ රටේ ඉන්න වෙටර්ස් වගේ ඒ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ගේ බාණ්ඩ හා සේවා මිලදී ගනි. ඉතින් ලංකාවේ නම් බාණ්ඩ මුදල් උපයන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි ඔයාලට මේ අපි හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ජාත්‍යන්තරයේ තියෙන ව්‍යාපාරයක් කිසිදු මුදලක් ආයෝජනය කිරීමකින් තොරව පටන් අරගෙන ඔයාගේම බිස්නස් මොඩියුල් එකක් හොඳින් නිර්මාණය කරලා විශාල ව්‍යාපාරයක අයිති කරුවෙක් බවට පත් වෙන. ඉතින් මම නැවතත් ප්‍රසන්ටේෂන් අපි මෙතනදි කතා කරේ අපේ ඔන්ලයින් ෂොපින් ස්ටෝර් එක හම්බුණාට පස්සේ ඔයා කොහොමද තවත් පාරිභෝගික ප්‍රජාවකට ආරාධනා කරන්නේ කියලා. ඉතින් පාරිභෝගිකයන්ට මෙන්න මේ සිස්ටම් එක හරහා ඔයාලට පුළුවන් ආරාධනා කරන්න. ඉතින් ඒ ආරාධනා කිරීමෙන් පසුව ඔයාලට පුළුවන් මෙන්න මේ බෙනිෆිට්ස් හතරම ළඟා කරගන්න. මෙතන තියෙනවා රෙෆරල් බෙනිෆිට්ස් ඒ වගේම ඩිස්කවුන්ට් බෙනිෆිට්ස් ඒජන්සි බෙනිෆිට්ස් සහ වෙන්ඩර් ඕන්බෝඩින් බෙනිෆිට් කොහොමද මෙන්න මේ රෙෆරල් බෙනිෆිට් එක ගන්න එක කියන එක පැහැදිලි කරන්න මම චූටි පැහැදිලි කිරීමක් කරන්න මේ ඩොට් වෙබ්සයිට් එකට ඔයාලට ලොග් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ රෙෆරල් බෙනිෆිට් එක ලබා ගන්න. ඉතින් ඔයා හඳුන්වා දීපු වාගේ ආදරණීය මිත්‍රයා එහෙම නැත්නම් හිතවතා අපේ .com වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ .com වෙබ්සයිට් එකේ කෙනෙක්ට ලොගින් වෙන්න පුළුවන්. ඔයා .net වෙබ්සයිට් එකට ලබා දීපු ඊමේල් එක සහ පාස්වර්ඩ් එක ලබා දීම තුලින් ඉතින් ඒ සඳහා ඔයාලට තියෙන්නේ ඔයා .net වෙබ්සයිට් එකට ලබා දීපු පාස්වර්ඩ් සහ ඊමේල් ලබා දීලා ලොගින් වෙන්න. එහෙම ලොගින් වුණාට පස්සේ ඔයාට ඔයාගේ මිත්‍රයා බාණ්ඩයක් මිලදී ගනිදී රෙෆරල් බෙනිෆිට් එක ලැබෙන ආකාරය මම මෙතනදී පැහැදිලි කරන්නම්. මුලින්ම අපිට තියෙන්නේ අපේ .com වෙබ්සයිට් එකට ලොගින් වෙන්න. ලොගින් වුණාම අපි බලමු මෙතන තියෙන මේ අපේ ऑफिशियल होम इंटरनेशनल टी शर्ट अभी गति मे टी शर्ट अभी मेतन पेहदील संधान करती स्टॉक स्टॉक एवं मॉडल ऑफिशियल टी शर्ट आरबीआर पॉइंट्स मीन मे आरबीआर पॉइंट्स के बलपाने अभी अरे देवनी कथा कर एजेंसी बेनिफिट एवगेम आरबी पॉइंट्स के लिए देशीय मेन मे आरबी पॉइंट्स के लिए रेफरल बेनिफिट पॉइंट के मेतन मित्र
ඔයාගෙන් රෙෆරල් ලින්ක් එක හරහා සයින් අප් වෙච්ච මිත්‍රයා ගිහිල්ලා මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරොත් ඔයාට රෙෆරල් බෙනිෆිට් එක විදිහට රුපියල් 200ක මුදලක් ලැබෙනවා. මෙන්න මේක තමයි අපි රෙෆරල් බෙනිෆිට් එක කියලා කියන්නේ. ඒ වගේම මෙතනදී ඔයාගේ page එකට log වෙලා ඊගොම් Facebook කරලා ඔයා මේ මේ ප්‍රොඩක්ට් ලින්ක් එක ෂෙයා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Facebook කියන බටන් එක click කරාට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ ඒජන්සි තුන. ඔයා කුමන ඒජන්සි එක හරහා රෙෆරල් එකක් බලාපොරොත්තු වෙන්නේ ප්‍රොඩක්ට් එක ෂෙයා කරනවද කියන එක මෙතනදී වැදගත්. ඉතින් අපි තුම RBR 06427 කියන නම්බර් එකෙන් ඔයාට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ෂෙයා කරන්න. එතනදී මේ ප්‍රොඩක්ට් එක Facebook එකට load වෙනවා. ඒ load වෙද්දී ඔයාට පුළුවන් යම් message එකක් එක්ක Facebook එකේ මේ ප්‍රොඩක්ට් එක ෂෙයා කරන්න. දැන් මෙන්න මේ ආකාරයට තමයි ඉන්නේ. අපි කියමු pinwinlk.com විදියට message එකක් enter කළා. මම මේ ප්‍රොඩක්ට් එක ෂෙයා කරන්න. ඉතින් මේම ප්‍රොඩක්ට් එක ෂෙයා කරලා පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ Facebook page එකට ගිහිල්ලා මේ ප්‍රොඩක්ට් එක ගැන බලන්න. ඒ වගේම මේ විදියට ප්‍රොඩක්ට්ස් කැමති විදියකට අපිට ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ඔයාට හිතනවා නම් ඔයාගේ යාළුවෝ මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන මෙන්න මේ ප්‍රොඩක්ට් එක මිලදී ගනී කියලා යාළුවෝ කැමති ප්‍රොඩක්ට් එකක් අපිට මෙතනදී එන්ටර් කරන්න පුළුවන්. ඔෆිෂියල් ටී-ෂර්ට්ස් කියලා අපි මේ එන්ටර් කරපු ටී-ෂර්ට් එක මෙතන තියෙනවා. ඉතින් මේ ටී-ෂර්ට් එක ළඟට ගිහිල්ලා අපි ක්ලික් කරොත් අපි යන්නේ winwinlk.com වෙබ්සයිට් එකේ ඔෆිෂියල් ටී-ෂර්ට් එක තියෙන තැනට. ඉතින් මෙතනට කියපු කෙනෙක්ට buy now කියන ඔප්ෂන් එකට ගියා නම් මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න පුළුවන්. එතනදී ඔහුට තියෙන්නේ ඔහු අපි රෙජිස්ටර් වෙච්ච නැති කෙනෙක් යාළුවෙක් නම් වාගේ ඔහු අනිවාර්යයෙන්ම මෙන්න මේ ඩීටේල්ස් ටික ෆිල් කරලා රෙජිස්ටර් වෙලා ඔහු අපේ වෙබ්සයිට් එක හරහා බාණ්ඩේ මිලදී ගනිද්දි ඔයාට රුපියල් 200ක රෙෆරල් බෙනිෆිට් එකක් ලැබෙනවා. ඉතින් මම මෙතනදි මට පැහැදිලි කරන්න උනේ ඔයාගේ ලින්ක් එක ෂෙයා කරන්න මෙන්න මේ කියන ඔප්ෂන් එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයාට තියෙන්නේ සරල ක්‍රමවේදයක් මේ ව්‍යාපාරික ක්‍රමවේදය තුල දිනු වෙන්න. ඔයාට මුලින්ම තියෙන්නේ ඔයා අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මුලින්ම ඔයාට කරන්න තියෙන දේ තමයි මේක ඔන්ලයින් හරහා කරන බිස්නස් මොඩියුල් එක Telegram app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයාගේ ඊළඟට තියෙන ඩියුටි එක තමයි අපේ official winwinlk.com Telegram group එකකට එක්ක join වෙන්න. ඒ වගේම ඔයා රෙෆරල් ලින්ක් ෂෙයා කරාට පස්සේ ඔයාගේ ඊමේල් එකට එන ඔයාගේ රෙෆරල්ස් වල නම්බර්ස් එකතු කරලා WhatsApp group එකක් create කරලා ඒ කට්ටිය ඔයාගේ group එකට add කරගන්න. එතනින් පස්සේ ඔයාට තියෙන්නේ ඔවුන්ට ආරාධනා කරන Zoom app එක download කරගන්න කියලා. මොකද සමහර අය දැනටමත් Zoom app එක download කරගෙන තියෙනවා. ඒ වගේම තවත් කෙනෙක් Zoom app එක download කරගෙන නැහැ. ඉතින් ඔයාට පුළුවන් ගොඩක් අය Telegram group එක use නොකරනවා වෙන්න පුළුවන්. අපි Telegram එක සම්බන්ධ වෙන හේතුව තමයි WhatsApp group එකක් නිර්මාණය කරොත් අපිට සාමාන්‍යයෙන් යම් සීමිත පිරිසක් පමණයි සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ direct referral කෙනෙක් සමහර Telegram group මේ වෙදී use නොකරට ඔහුගේ phone number එක හරහා WhatsApp ඔහු use කරනවා ඇති. ඔයාට පුළුවන් ඔයාගේ personal WhatsApp group එක නිර්මාණය කරගන්න විදිහ business එකට අදාළව. ඉතින් මෙන්න මේ personal WhatsApp group එකට ඔයාගේ direct referral ටික add කරලා ඒ direct referral ටික ඔයා message එකක් දෙන්න Zoom map එක download කරගන්න. වගේම හැමදාම රාත්‍රියට තියෙන අපේ Zoom meeting එකට එන්න කියලා. මොකද එතෙන්දී ඔහු දැනුවත් වෙනවා අපේ මේ business ක්‍රමවේදය ගැන. මොකද 1 to 1 හැම කෙනෙක්ටම ඔයාලට පැහැදිලි කරගැනීමේ අපහසුාවක් තියෙන බුලන්. ඉතින් ඔයාලත් මේ ක්‍රමවේදෙම ඉතාම පහසුයි. එතනින් පසුව ඔයාලට තියෙන්නේ අද මේ ඉගෙනගත්තු ක්‍රමවේදයත් එක්ක link එක create කරලා share කරලා ඔයාගේම direct sign up 25ක් ලබාගෙන bronze club එකට add වෙන. ඉතින් direct sign up 25ක් ලබා ගත්තට පසුව ඔයාලට පුළුවන් ඔයාගේ my account එකේ screenshot එකක් අපේ ඔෆිෂියල් Telegram group එකට එවන්න. එතනදී ඔයා bronze club එකට ඇතුළත් කරගන්නවා. ඉතින් bronze club එකෙන් පසුව company එක ඔයාව guide කරනවා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය අංග අපි බලාපොරොත්තු වෙච්ච entrepreneur කෙනෙක් වෙන්න අවශ්‍ය තැනට තමන්ගේ ව්‍යාපාරය ගොඩනගාගන්න. මේ තුලින් ඕනම කෙනෙක්ට පුළුවන් අපේ ක්‍රමවේදය තුළ සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා ව්‍යාපාරය ගොඩනගාගෙන ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මෙතනදී අපි හැම කෙනෙක්ටම යෝජනා කරන්නේ 1 මිලියන් කස්ටමර් බේස් එකක් නිර්මාණය කරගන්න කියලා අවුරුදු 5ක් ඇතුළත. ඉතින් ඔයාලට පුළුවන් වුණොත් මේ ඉදිරි සතිය ඇතුළත ඔයාගේ සයින් අප් 10ක් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නම් සයින් අප් 25ක් ඇඩ් කරලා බ්‍රොන්ස් ක්ලබ් එකට එන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ ව්‍යාපාරික ක්‍රමවේදය වේගෙන් ඇප්ලයි කරගෙන ඉස්සරහට යන්න. අපි හිතුවා 10 දිනකට ආරාධනා කරොත් ඊළඟ සතිය ඇතුළත මේ 10 දෙනා තවත් සයින් අප් 10ක් කරලා ඒගොල්ලෝ
WhatsApp group එකකට ඇඩ් කරගෙන Telegram group එකකට ඇඩ් කරාම ඔයාගේ customer base එක 100ක් 110ක් බවට පත් වෙනවා. ඒ වගේම අලුතෙන් ආපු අර 100 දෙනා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දැනුමත් ඉන්නවා. තුල තව 10 දෙනෙක්ට ආරාධනා කරොත් මේ 100,000ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය 1,110ක customer base එකක්. මෙන්න මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච 10 තවත් 10 දෙනෙක්ට ආරාධනා කරන කියන 10,000ක් 11,000ක customer base එකක් තවත් මේ 10,000 එකකට ආරාධනා කරොත් ලක්ෂයක customer base එකක් ඔයාලට ඉන්නවා. ඒ වගේම මේ ලක්ෂය 10 දෙනෙක්ට ආරාධනා කරොත් ඔයාලට ඉන්නවා මිලියන එක customer base එකක්. මෙන්න මේ දේ කරන්න ඔයා අවුරුදු 5ක් ගත කරත් කමක් නැහැ කියලා තමයි මම කියන්නේ. ඇත්තටම ඔයා මේ දේ ඉගෙනගෙන හිමින් හිමින් මේ වැඩේ කරගෙන ගියත් අවුරුදු 5ක් තුල ඔයාට 1 මිලියන් customer base එකක් නිර්මාණය කරගන්න මේ හැකියාව තියෙනවා. මම ඔයාලට ආරම්භයේදීම කිව්වා අපිට ඉන්න මේ telecommunication companies වලට customer base එක මිලියන ගන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මේ වැඩ කටයුතු ටික කරගෙන යන අතරතුර ඔයාගේම ව්‍යාපාර ක්‍රමවේදයක් තුල මිලියනයක customer base එකක් නිර්මාණය කරගන්න. අන්න ඒ මිලියනය තුලින් ඔයාට ඒ මිලියනෙන් 10%ක් හරහා ඔයාට රුපියල් 10ක් ලැබුණොත් මාසිකව ඔයාගේ ඉන්කම් එක මිලියනයකට වැඩි. ඉතින් මිලියනයක මාසික ආදායමක් කියන්නේ වාර්ෂිකව ගත්තොත් මිලියන 12ක්. ඒ කියන්නේ 1 කෝටි 20 ලක්ෂයක්. මේක ඩොලර් වලට බෙල්ලුවොත් ඩොලර් 60,000කට වඩා වැඩි. සාමාන්‍ය ඩොලර් 60,000ක් කියන්නේ ඇමරිකානු ඒක පුද්ගල ආදායම. ඉතින් ඇමරිකානු ඒක පුද්ගල ආදායම කියන්නේ ලෝකයේ තියෙන වැඩිම ඒක පුද්ගල ආදායම සංවර්ධිත රටක ඒක පුද්ගල ආදායම කිසි පුද්ගලයෙක් බවට ඔයාටපත් වෙන්න පුළුවන්. එතෙන්දී ඔයා පදින වාහනේ, ඔයා ඉන්නකේ, ඔයාගේ දරුවා යන ඉස්කෝලේ, ඔයා අසනීපයක් ගන්න බෙහෙත්, ඔයා වැකේෂන් එකකට යන දෙන, ඔයා අම්මට තාත්තට සලකන විදිහ, බොහොම ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එකක් වේ. ඒ වගේම ඔයාට පුළුවන් ලංකාවේ ඉන්න ගමන්ම සංවර්ධිත රටක ආදායම කිසි පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඉතින් අපිට පුළුවන් හැම කෙනෙක්ටම මේ අවස්ථාව ලබා දීලා ලංකාවෙ ඉන්න හැම කෙනෙක්ටම මේ ඉන්කම් එකට එන්න උදව් කරොත් ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන්න. ඉතින් අපි හැමෝම දන්නවා මේ මොහොතේ කොච්චර කොහොම අපි කතා කරත් ලංකාව වැඩිම ආදායමක් ලබා ගන්න අපේ අම්මයි අක්කයි රට යවල. ඉතින් අන්නේ කියන තැන අපිට වෙනස් කරගන්න පුළුවන් වෙයි. මොකද අපිට පුළුවන් එංගලන්තයේ සුදු මහත්තයාගේ වැඩ ටික සුදු මහත්තයාටම විකුණලා ලංකාවට සල්ලි ගේන්න මේ ක්‍රමවේදය ඇප්ලයි කරන්න.